මේ දේශපාලනයට එන්න කලින් මේ මේ ඔය වෛද්‍ය කියන වෘත්තිය භාවිතයට එන්නේ ඔබේ අධ්‍යාපන පසුබිමත් මොකක්ද කියලා අපි දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ උසස් අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ තමිල්නාඩුවේ චෙන්නයි නුවර ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. 2012 උපාධිය අවසන් කරලා මගේ ඉන්ටර්න්ෂිප් එකත් අවසන් කරලා තමයි මම ලංකාවට පැමිණෙන්නේ. ඉතින් මගේ වෛද්‍ය වෘත්තිය 2012න් පස්සේ අතහැරලා ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙනවා. හැබැයි වෛද්‍ය වෘත්තිය සම්පූර්ණයෙන්ම අතහැරලා නැහැ. ඔබට බලන්න පුළුවන් මගේ ෆේස්බුක් ගිණුමෙත් අපි වෛද්‍ය උපදෙස් ලබා දෙනවා. ඒ වගේම මේ වගේම ටීවී වැඩසටහනකත් වෛද්‍ය හමුව කියන වැඩසටහන ක්‍රියාත්මක කරමින් ජනතාවට වෛද්‍ය උපදෙස් ලබා දෙමින් නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට නිරෝගිමත් පරපුරක් ගොඩනැගීමට උත්සාහ ගන්නවා. එතකොට ඒක එකල අරමුණ තිබුණේ මේ වෛද්‍යවරයෙක් විදිහට මේ වෘත්තියෙන් ඉස්සරහට යන්න කියන කාරණාව මත පදනම්ද නැත්නම් දේශපාලනයට එන්න ඕනේ කියන එකත් පියාගේ ආභාසයෙන් තිබුණාද? නෑ ඇත්තටම මට ලොකු ආසාවක් තිබ්බ දේශපාලනයට අවතීර්ණ වෙන්න. නමුත් මගේ තාත්තා හැම වෙලේම කියපු දෙයක් තමයි මේ දේශපාලනයට එන්න එපා. මේක කොටි වලිගේ අල්ල ගත්තා වගේ වැඩක්. කොටි වලිගේ අතහැරියොත් කොටිය කනවා. ඉතින් මේ ඒ නිසා තාත්තගේ වචන වලින්ම කිව්වොත් කිව්වේ වෛද්‍යවරයෙක් වෙන්න sky is the limit. ඒ කියන්නේ අහස තමයි ඔබේ ලිමිට් එක වෙන්නේ. කියන්නේ ඔබට අසීමිත නිදහසක් සහ අවකාශයක් අවස්ථාවක් ලැබෙනවා සේවය කරන්න සහ ඒ ලැබෙන අවස්ථාව තුලින් වෛද්‍යවරයෙක් හැටියට රටට සමාජයට උපරිම දායකත්වය ලබා දෙන්න කියලා. හැබැයි ඉතින් මම ඉපදිච්ච දවසේ ඉඳන් මම දැක්කේ දේශපාලනය. මගේ තාත්තා ශල්‍ය වෛද්‍යවරයෙක්. එතුමා වෛද්‍ය වෘත්තිය කරලා හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ පවුලේ වෛද්‍යවරයා හැටියට කටයුතු කළා. ඉතින් ඊට පස්සේ සමාජ සේවා, සමාජ සත්කාර, විශේෂයෙන්ම සෞඛ්‍ය කඳවුරු, ඊට පස්සේ ඇස් කණ්ණාඩි ව්‍යාපෘතිය නිපහන වගේ වැඩසටහන්, ඊට පස්සේ ලෝක ගිනස් වාර්තාව තබන්න විශේෂයෙන්ම ලෝකයේ වැඩිම වාර ගණනාවක් විකාශනය වෙච්ච වෛද්‍ය වැඩසටහන, ඒ වගේම බෝනුවන රෝග වළක්වා ගැනීම, ඒ වගේම ඒ පිළිබඳව උපදෙස් ලබා දීම වැනි දැවැන්ත වැඩසටහන් ගණනාවක් කරා. ඉතින් ඒ අත්දැකීම් එතුමා කරපු ඒ සේවය මම දැක්කා. ඊට ඔබට ගිය සමාජ සේවයක් විශේෂයෙන්ම දේශපාලඥයෙක් හැටියට එතුමා කළා. මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඒ කාලය තුළ විශේෂයෙන්ම LTT සංවිධානය උතුරේ යම් යම් ප්‍රදේශයන් පාලනය කළා. ඔබට මතකයි. ඒ වගේම ඒ පාලනය තුළ මායින් වෙච්ච ගම්මාන තිබුණා. ඒවා සිංහල ගම්මාන වෙන්න පුළුවන්, ඒවා ද්‍රවිඩ ගම්මාන වෙන්න පුළුවන්, ඒවා මුස්ලිම් ගම්මාන වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගම්මානවල හිටපු අහිංසක සිවිල් වැසියන් විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඒ අය ඉතාමත් බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දුන්නා. මේ ත්‍රස්ත කණ්ඩායම් මේ ගම්මානවලට කඩා පැනලා ඒ අයගේ තිබුණු සම්පත්, කියන්නේ නිකන් උදාහරණයක් නැතුව ට්‍රැක්ටර් වෙන්න පුළුවන්, ඒ අයගේ බඩු භාණ්ඩ වෙන්න පුළුවන්, ඒවා ඒ අයට නැති වුණා, ඒවා අරන් ගියා. ඊට වඩා භයානක දේ වුණේ ජීවිත අහිමි වුණා. ඒ අයව ඝාතනය කළා. මම ඒ පින්තූර දැකලා තියෙනවා. අපේ ගෙදරට තාත්තා ගෙනාපු අවස්ථාවන් වලදී කුඩා දරුවෝ පොලේ ගහලා මරලා තිබුණා. ගැබිනි මව්වරුන්ගේ ජීවිත අහිමි වෙලා තිබුණා. ඒ වගේ ඉතාමත් බිහිසුණු යුද්ධයකට අපේ රටේ ජනතාව මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ තමයි තාත්තා විශේෂයෙන්ම මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ගිහිල්ලා ඒ ප්‍රදේශයන්වල සෞඛ්‍ය කඳවුරු පවත්වලා එයා කල්පනා කරා විශේෂයෙන්ම මේ ගම්මානවලට ලබා දෙන්න පුළුවන් නම් සහිරන් නලා, ඒ කියන්නේ මම හිතන්නේ ලෝක යුද්ධෙදි භාවිතා කරපු, දෙවැනි ලෝක යුද්ධෙදිත් භාවිතා කරපු උපකරණයක්. විශාල ශබ්දයක් නිපද වෙනවා. ඒ තුලින් ගම්මානවල ඉන්න, ඒ වගේම අනිත් ගම්මානවල ඉන්න අයට අවම වශයෙන් කැලේ රිංගල හරි බේරෙන්න පුළුවන්. ඒ නිසා මේ සයිරන් නලා ගම්මානවල පන්සල්, පල්ලි, කෝවිල්,
එවාගේම ගම්මානීන ග්‍රාම සේවක ප්‍රධානීන්ට බෙදා දීලා එයාගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වුණා. ඒත් එක්කම එතුමා කටයුතු කරා විශේෂයෙන්ම මේ රටේ සාමය උදා කිරීම සඳහා. විශ්වාස කරා ඒ ද්‍රවිඩ දේශපාලන නායකයන් ත්‍රස්ත කණ්ඩායම් වල නායකයන් සමඟ සාකච්ඡා කරලා යම්කිසි එකගතාවයකට එන්න. ඉතින් මේ පිළිබඳව පුළුල් අවබෝධයක් සහ ඒ පිළිබඳව බලාගෙන හිටපු කුඩා දරුවෙක් හැටියට මටත් ලොකු උවමනාවක් තිබුණා යම්කිසි දවසක දේශපාලනෙට එන්න. හැබැයි මගේ තාත්තා ජීවතුන් අතර ඉන්නකම්ම මාව අවම වශයෙන් සිරිකොතටවත් ගෙනලා තිබුණේ නැහැ. කිසිසේත්ම දේශපාලනෙට මාව සම්බන්ධ කරගත්තේ නැහැ. ඉතින් එතුමාගේ වියෝවෙන් පස්සේ තමයි මම ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වුණේ. දැන් ඔබ කියනවා පියා දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.